පාස්කු යුරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනු කර තිබූ මෙවැනි විට තීන්දුව ලබා දී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව ගොනු කර තිබෙන මෝසම් පත්‍ර සලකා බැලීම සඳහා නොවැම්බර් 2 වෙනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. මෙම මෝසම් පත්‍ර අද බුවනිකාල විහාරයේ ප්‍රමුඛ සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ මෝසම් පත්‍ර සලකා බැලීම සඳහා නොවැම්බර් 2 වෙනිදා කැඳවන බවයි. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් මෙම මෝසම් පත්‍ර ඉදිරිපත් කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එතුමා තමයි මේ ප්‍රහාරය සිද්ධ වෙද්දී හිටපු ජනාධිපති. ඒ දවස්වල කියවුණා එතුමා මේ ප්‍රහාරය සම්බන්ධව දැන දැනත් එතුමා රටින් බැහැරව සිටියයි කියලා. අවුරුදු 5කට පස්සේ එතුමා කියනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නට කියලා. ඉතින් අපි කියන්නේ ඇයි එතුමාට තිබුණනේ එතුමා ජනාධිපති ධුරේ ඉද්දිම මේ පරීක්ෂණය පවත්වන්නට. එතුමා පිළිබඳව අපි දරපු චෝදනා අපි ඉවත් කරගන්නේ නැහැ. මේ චෝදනා ඒ ආකාරයෙන්ම පවතිනවා. අභියාචනාධිකරණය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ නීතිපතිවරයාට දැනුම් දීමකින් තොරව හරක් කටා නැමැති සැකකරු දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යාම හෝ ඉවත් කිරීම නොකරන ලෙස අභියාචනාධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කළා. නඳුන් චින්තක වික්‍රමරත්න හේවත් හරක් කටා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට නොතීසි නිකුත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා. පෙත්සම් විභාගයේ අවසන් වන තෙක් මෙම අතුරු නියෝග බල පැවැත්වෙන බව තීන්දුවෙහි සඳහන්. පෙත්සම යළි සැප්තැම්බර් 25 වනදා කැඳවීමට නියමිතයි. තමුන්ට එරෙහිව නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හරක් කටා නැමැති සැකකරු සිය නීතිඥවරුන් මාර්ගෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.